ජනතාවට සහාය දෙමින් ජාතිය නැගූ රුහුණේ මිනි පහන වෙමින් මිය ගිය පියාගේ පියවර අනුව යමින් පොඩි පුතු පෙරට එයි ඔබ හැම පුබුදු වමින් ගිරිපාද ජනපදයේ ජනතාව අතරින් පුනර් උත්පත්ති ලැබූ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙස 1970 දී විවස්ථාදායකයට පිවිසියේය. 1970 ජාතික රාජ්‍ය සභාවේ රාජාසන කතාවට ස්තුති යෝජනාව කළ ඒ නවක මන්ත්‍රීවරයාගේ තරුණ හඬ තුල පවා අධිරාජ්‍යවාදයට එරෙහිව නැගී සිටිමින් ග්‍රාමීය දිලිඳු ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ අදිෂ්ඨානය කැප්ප තිබිනි. ඩී.එම්. රාජපක්ෂ, පීටරු ඩී.ඒ. රාජපක්ෂ ආදී ආදීතමයන් විවස්ථාදායකයේදී නැගූ හඬද එයම විය. පුතු මහින්ද ඒ අතීත හඬේ ප්‍රතිරාවයයි. ගතිසුභාතින් නම් තරුණ මහින්ද අම්මාට සමානය. යමක් තීන්දුව කරාම මේ වැඩේ කරනවා. අම්මා මගදී අතාරින්නේ නැහැ. නව යුගයක අරුණ තිනාදී ගමින් ගමට සතුට උදාවේ. තරුණ මහින්දගේ ප්‍රගතිශීලී සිතිවිලි දලුලන්නට නව යුගයක් 70 දී පහළ විය. වගා සංග්‍රාමය ගම් තනව් පුරා පැතිරිණි. රජිනගේ ආණ්ඩුව අහෝසිව ජනරජයක් ඇතිවිය. දේශීය කර්මාන්ත පුනරුදයකි. ව්‍යාපාරයෝ ජනසතු වෙති. නොබැඳි විදේශ ප්‍රතිපත්තියෙන් ලොවට යාවුනි. 77 විප්ලවයට මහින්ද ආකර්ෂණය විය. ඇත්ත වශයෙන්ම ආකර්ෂණය වුණා. ඇති වුණේ පුදුමාකාර සන්තෝෂයක්. අපි ගොවි පොලක් හැදුවා. ඒක හැම කරේ සමුපකාරය හරහා. එතකොට චිත්‍රපටි ශාලාවක් බෙලියත් චිත්‍රපටි ශාලාව දැන් නම් වහලා. ඇඟලුම් මේවත් ඒ කාලේ ප්‍රදේශයට විකුණන්න එකක් ආරම්භ කළා. මේ විදිහට අපි අපේ පුළුවන් මට්ටමින් ඒ ආසනවල ඒ වගේ යම් යම් ක්‍රියා කරනවා. ඒ වකවානුව මේ රටේ විශාල සමාජ විපර්යාසයක් ඇති කරපු කාලයක්. මහින්ද මහතා අප අතරින් වඩාත් ඒ පිළිබඳව දැනීමක් හැඟීමක් අවදි කරගත්තු කෙනෙක් හැටියට ඔහු 1970 ඒ ඇතිවෙනු ආණ්ඩුවේ අනාගත දර්ශනයක් ඔහුගේ හිතේ මවාගෙන තමයි ඔහු හැමදාම ක්‍රියා කරන්නේ. මැතිනිය අනුර මහින්ද දෙපුතුන්ටම අම්මා වූ වැනිය. මැතිනි ඉතාම ආදරේ මහින්දට. මහින්දට එක දරුවෙකුට වගේ ආදරේ. මහින්ද අලුතෙන් මතුවෙච්ච අලුත් පරම්පරාවේ තාරුකාවක් වගේ මැතිනිය දැක්කේ. මුල අමතක නොකරන මහින්ද කිසි දිනක මැතිනිය හැර නොකියාය. කොල්වින්, එන්.එම්. ඉලංගරත්න ආදී වම් යුරේ ජේෂ්ඨ ඇමතිවරුන්ගේ ඇසුරත් මහින්ද විජේසේකර ආදී චේකුවර කාර්යයන්ගේ සමාගමයත් සමෝසමේ ලද මහින්ද ඒ එක ඉවුරකවත් නැංගුරම් ලෑවේ නැත. ඒ නිසාම ඔහු 2005 ජනාධිපති ධූරයට පත් වෙනකොට මේ රටේ ඔහු තුල ගැබ්බ තිබුණා. මේ රටේ 56 ඉඳන් 70ට ආපු කාලය 70න් ඉදිරියට ගිය කාලය තවත් අධිහරක් ඉදිරියට ගෙනියන. ඒ අනුව බැලුවොත් මේ රටේ අතිශයම ජනප්‍රිය දේශපාලන සමාජ ආර්ථික විපර්යාසයක් වෙනුවෙන් පෙනී හිටපු ඒ පිළිබඳව සංකේතාත්මක වෙච්ච
නායකත්වයක් හැටියට මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක මහතා සමග අපි සැසඳුවොත් එය සාධාරණයි විද්‍යෝදය සරසවිහි සහකාර පුස්තකාලයාධිපතිව සිටමින් සරසවි ශිෂ්‍යයාත් සති අන්තයේදී ගමේ තරුණයාත් සමග කල්ලි ගැසුණු නිසා සමකාලීන තාරුණ්‍යයේ චින්තනය මහින්ද තුලට කාන්දු විය එහෙත් 71 කැරැල්ල සාධාරණ ගැටලුවක් විසඳීමටගත් අසාධාරණ උත්සාහයක් බව වටහා ගන්නට තරම් මේ තරුණයාට විවහාරික ඥානයක් තිබිනි ජේෂ්ඨයන් පවා අරලිය ගහ මැදුරේ මුළු ගැන්වී සිටියදී තරුණ මහින්ද කමට ගියේය මහින්දගේ වචනය නිසා ජීවිතය නිදහස් කරගත් උන් රසකි අවුරුදු 50ක දේශපාලන ජීවිතයක් තුළ කැරලි දෙකක් සායුද්ධයක් කරා ගිය ගමනක් තිබේ මම අතරංගොඩපත් වුණාම 71 කැරැල්ලේ සැකකරුවෙක් හැටියට මහින්ද ඔළුවේ අද්දක ගහගත් මහින්ද කිව්වලු මේක හරි පුදුම කතාවක් මට ජේවීපී සමීපතාවයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ කියලා මට උපදෙස් දීපු මිනිහා ජේවීපී එකට විරුද්ධව ඉතා තදින්ම න්‍යායිකව මතවාදීව පෙනී සිටි මිනිහා ජේවීපී කියලා අතරංගොඩ ගත්තාම මට නම් මේක තේරුම් ගන්න බැහැ කියලා මහින්ද කිව්ලා මැතිණියට කිව්වා කුලවල නමින් ගම්මාන නම් කිරීම නැවැත්වීමටගෙන ආපනත වැනි ප්‍රගතිශීලී පනත් තරුණ මන්ත්‍රීවරයා සභාගත කළේය මන්ත්‍රීවරුන්ගේ යෝජනා විදියට ගෙනාව දෙකක් ඒක එකක් තමයි මේ සමාරුන්ගේ නම තුල කුලය තියෙනවා ඉතින් මම කිව්වා ඒක කරන්න බෑ ඒක ලියාපදිංචි කරන්න එපා කියලා ඒ 70 ගණන්ව ලබන් අපි හිතේ මත ඒක 77 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වූවත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීකම හැර නැවත බිලියත්තට යන්නේ වානේ කඳක්සේ හොඳ හැටි පදම් වීය. ඉනික් පිටියන වෙන්නේ තැලුම් පෙලුම් වලින් ඒ වානේ කඳ පන්නරය වන යුගයයි. වඩා රිදුම් තුන්නේ පක්ෂයෙන්ම එල්ල වුණු යකුළු පහරවල දීය. මහින්දට නොරිතුනාට තදින්ම පහර වැතුනේ UNP ආණ්ඩුවෙනි. ජනාධිපති JR ජයවර්ධන ජනමතය කනපිට පෙරලා විධායක බල ඇඳුම ඇඟලාගෙන වියරුවෙන් සියල්ල විනාශ කරන්නට වන විපක්ෂ නායකකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කලවා අමිර්තලිංගම්ට දුන්නේය. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරිණි. ඊනියා ජනමත විචාරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය කටුකම්බිකසා මං අවරාලුවේය. රුපියල් 10ක වැඩි වැටුපක් කිල්ලූ වරදට 80 ජුලි වර්ජකයන් 40,000ක් පාරට දැමුවේය. 83 ජුලි කළු පැල්ල මෑන්දේය. විරුද්ධ පාක්ෂිකයන් කිසිවෙකුට හිස ඔසවන්නට නොදී ගම් දනව් පුරා මෙසේ දවල භීෂණය පැතිරෙද්දී මහින්ද මන්ත්‍රීකමත් නොමැතිව බිලියත්තේ. රටේ කිසි තැන නිල් පාට කොටියක්වත් එසවෙන්නට ඉඩ නොදෙන එක මොහොතක මහින්ද බෙලියත්තේ මැතිනියට වේදිකාවක් තැනුවේය. UNP-යට අනාගතයේදී විශාල තර්ජනයක් වන බව හැඟුණු නිසා මහින්ද සොයා අලු කෝසුවන් පැමිණියේය. 1985 මුල් කිරිකල අතුරු මැතිවරණයේදී UNP ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට මුල් කිරිකල ආසනයේ එක කොට්ටාසය බැගින් භාර දී තිබුණි. පාතාල නායකයන් ඡන්ද සටනට ආවේ පොලිස් ආරක්ෂාවද සමගිනි.
ජනාධිපති උතුමාණන් මුල් කිරි කලාවෙත් ඡන්ද දහකයන්ට ප්‍රසිද්ධියේ කීවේ ඡන්ද 22 තමා වූ UNP අපේක්ෂකයා දිනවන ලෙසයි තනතුරු අහිමි වූවත් මහින්දට කිසිදා මිනිසුන් නැහිමි වන්නේ නැත එය හැමදාටම එහෙමය ඇඳ සිටින බතික් සරම වමතේ මැදගිල්ලෙන් මදක් ඔසවාගෙන ඌනේ ගෝරියක් මැද්දට සිංහයෙක්සේ කඩා වදින මහින්ද මහත්තයා බෙලියත්තේ කොල්ලන්ගේ වීරයා විය ශ්‍රී ලංකා කාර්යයන්ගේ ගැලුම් කාර්යයා විය හොරේ වෙල චන්දපුල ළඟදී කොළඹින් පෙමිනි ආණ්ඩුවේ මැරයන් මහින්දගේ ඉදිරියට කඩා පනිති ඔහු ආරක්ෂාව පතා අහසට වෙඩි තැබීය UNP තුවක්කුද පත්තු විය කෙසේ වූ මැර බලය දෙදරහ ගියේය තමන් වාත්තඩංගුවට ගැනීමට යනවක තැනකත් මහින්ද උපක්‍රමශීලී විය නීතිඥ කුමාර්කෙන් බාර වුණු මහින්ද වැලිකඩ බන්ධනාගාරගතව සිටිති කෑමට වසදමා ඝාතනය කිරීමේ උත්සාහයක් තිබිනි මහින්ද සිරකූඩුවේ සිටුණු අම්මාට තරහාගත නොහැකි විය මහින්ද අම්මාගේ හිත හැදුවේය මගේ පුතා බලා ගන්නෙයි ජේලර් වරුන්ට කියා ගෙදර ගියා අම්මා ලෙඩ ඇඳට වැටුණි දැස පියවෙන්නට පෙර පොඩි පුතු දැසින් දැක ගන්නට තිබූ සිතවිල්ල ඉටු කරන්නට UNP ආණ්ඩුවෙන් අවසර නොලැබුණි 72 ජනරජ විවස්ථාව හැතු ආචාර්ය කොල්වින් ආර්ද සිල්වා නරකද නීතිය ඉගෙන ගත්තොත් යනුවෙන් දුන් උපදේශානුව 72 නීති විද්‍යාල ප්‍රවේශයට පෙනී සිට 73 නීති විද්‍යාලයට ඇතුළත්ව නීති උපාධිය ලැබීය එය මහින්දගේ පසුකාලීන දේශපාලන හා සමාජ ක්‍රියාකාරීත්වයට මෙන්ම මන්ත්‍රීකම නැති වී සිටි සමයේ ජීවනෝපාය පිණිසද මහත් පිටිබලයක් විය. මහාධිකරණේ මම හිතන්නේ මම තමයි ඒ කාලේ තංගල්ල මහාධිකරණේ වැඩිම නඩු ප්‍රමාණයක් කරපු නීතිඥයෙක් බවට පත් වුණා මම හිතන්නේ. හම්බන්තොට උසාවියේ වැඩ කරන කාලයේ නඩු කටයුතු නිම කර උසාවිය අසල තේ කඩෙන් ප්ලේන්ටියක් බොන ගමන් මෑත මොහොතේ යන නැව් ගණන් කිරීමේ සිරිත අනාගත ජාතියට මහරු දායාදයක් හිමි කර දුන් පෙර නිමිත්තක් විය. 1988 ප්‍රථම ජනාධිපතිවරණයෙන් බලයටපත් ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා රට තුල බීම සමයක් ඇති කර තිබුණි. උතුරේ ප්‍රභාකරගේ භීෂණය දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය සියල්ලටම වඩා ප්‍රේමදාස ආණ්ඩුවේ භීෂණය රට මහා කිනිජාලයක් මැද දැවෙමින් තිබූ එසමය අතුරුදන් වූ තරුණයන් වෙනුවෙන් නොමිලයේ පෙනී සිටි අධිනීතිඥ මහින්ද රාජපක්ෂට අතිශය කාර්යබහුල සමයක් විය ආණ්ඩුවේ නිල හමුදාව සහ ප්‍රා කොලකොටි වැනි නොනිල හමුදා විසින් පැහැරගත් තරුණ දූපතුන් බේරා දෙන්නේයි විලාප නගමින් පෙමිනි හම්බන්තොට මාපියවරුන් නගන හඬ මෙදියම් රේ පවා කාල්ටන් නිවස දෙසින් නැසුනි නාඳුනන තුවක්කු කරුවාට බියෙන් බොහෝ දේශපාලඥයෝ කොළඹ සැඟව සිටියහ ඒත් මහින්ද ඔව් දැන් වසන්ත ප්‍රසන්ත ගීගාවේ 10 මාර්ග මම ඒ වෙලාවෙම තමයි කතා කරේ ඉතින් වෙලාවක් නැහැ ඉතින් ළමයා අරන් ගිය ගමන් දුවගෙන ඇවිල්ලා අඬන්නේ දෙන
වෙන තැනක් යන්න දෙන තැනකුත් නැහැ. ඉතින් ඒ කාල්ටන් එක තමයි අන්තිමට දුන්නේ. ඒ කාල්ටන් එක ඇතුලේ තිතිය උගක් වෙලාවට මේ දෙගොල්ලොම හිටියා. දෙපැත්තේ මම මරයි කියලා බයි හිටපු අය හිටියා. අපි කාල්ටන් එකේ හිටපු අය ගම් තමන්ගේ ගමට ගියාම දෙපැත්තේම මරුන් ගියා. අඬුවෙන් කට්ටියක් මරුවා කට්ටියක් ජනතාවෙන් මරුමුණෙන් මරුවා. මං කෑමේම දීලා එංගලොන්ට ඉන්න දෙනවා. ඊට පස්සේ අපි මහත්යාව මේලත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්නේ විදිහට බේරන. සත්‍යපාල වන්නිකම නීතිඥ විජේදාස ලියනාරච්චි ඝාතන රටට හෙලිකලේය. කුසල් පෙරේරා සමග එක්ව දකුණේ ඝාතනය වුණු සිසුන් 60කගේ ලයිස්තුවක් සකසා විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක ලවා පාර්ලිමේන්තු සභාගත කළේය. බලන කඳුමුදුනි සමූහ මිනී වලින් සොයාගත් තරුණ තරුණියන්ගේ ඇට කැබලි තම ජාතික ඇඳුමේ සංගවාගෙන ගොස් පාර්ලිමේන්තුවේ ප්‍රදර්ශනය කළේ ආණ්ඩු පක්ෂය වියරු කන්වමිනි. කඩු ගන්නා වෙදි මට තරුණේ කිව්වා මේ කන්ද කන්දේ හැරිලා යන්න දිනවා කන්දක් කන්ද මුදුනේ මලමිනි පුච්චනවා කියලා තරුණේ මරපුවා. පුටිලා මේකත් මරලා. ඉවර අපි එදෙන්ට ගිහිල්ලා ඉක්මනට ඒතන තිබිච්ච ඇටකටු ටිකක් අරගෙන දාගෙන බෑග් එකේ ඒක හිමින් පාර්ලිමේන්තුව ඇතුළට ගෙනාවා. ගෙනල්ලා මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. මම දැන් පරීක්ෂණයකුත් කරා කොහොමද මං ඇටරසැගිලි ඇටකටු ටික කොහොමද පාර්ලිමේන්තුවේ ඇතුළට ගෙනාවේ කියලා. මහින්ද රාජපක්ෂ කෙසේ හෝ නැවැත්විය යුතුය. මහින්ද රාජපක්ෂ 1988 කලවාන අතුරු මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ගොස් සිටියදී කාල්ටන් නිවසට වෙඩි වරුසාවක් සමග බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. විමාන සර්විස් කමාන්ඩර් කෙනෙක්ගේ දුවක් මම බය නැහැ බෝම්බසෙලටයි වෙඩි වෙරටයි. එතකොට අපි පොඩි පුතා ලැබිලා නැහැ. ලොකු පුතයි දෙවනි පුතා මාස 5ක් විතර ඇති. එක පාටම ඒ ලොකු සද්දයක් ආවම මේ පුතා නිකන් බය වුණා වගේ දෙවනි පුතා නිකන් ඇස් පිල්ලම් ගග ඇඬුවේ නැහැ. ෂොක් එකක් වගේ ඒ වගේ යා නිකන් හිටියයි විදියට. ඊට පස්සේ මම බඩාගෙන ඇඬුවේම නැහැ. ඊට පස්සේ ඇත්තටම පුතාට අවුරුදු 2ක් 3ක් විතර යනකම් ටිකක් කතා කරන්න අපහසු වුණා. බිය නොහඳුනන මහින්ද රාජපක්ෂ බිය කර නැවැත්විය නොහැයි. මර්ධනයෙන් ඔහු තව තවත් දිරිලැබ ශ්‍රී ලංකාවේ සිදුවන මිනිස් කමට නිගා දෙන අපරාධ ජිනීවා මානව හිමිකම් සමුළුවට වාර්තා කිරීමට සිදුවේය. මම යනකොට නිලධාරී පොලිස් නිලධාරී ඇවිල්ලා හිටියා. මාව නායත්තුවා නාත්තලා බෑග් බලන්න ඕන කිව්වා. ගිහම මම කොහේම බෑග් බලන් දෙන්න බෑ කියලා මම සිනමාව බණ්ඩාර නැගි මෙතනිය මම කතා කරාම රෑ 12ට ආවා. දුරකථනයට ඇවිල්ලා මාත් එක මට කිව්වා මහින්දෝක පෙන්නන්න නැත්නම් ඔකට කුඩු දාලා අල්ලන්න පුළුවන් ළඟට වෙලා ඉන්න කියලා. ඒ වගේ හාදියෝ කියලා කිව්වා ඒ. ඊට පස්සේ මම පෙන්නවා. ඉතින් පෙන්නලා ඉතින් මේ බඩු කොහොම මේ වුණාද මේ කට්ටිය මහා රාජධානියක් වගේ අල්ලගත්තා වගේ මාව අරගෙන ගියා. අරගෙන ගිහලා තරම් ගොඩ ගන්නවා කියලා මාව අරන් ගියා ඔක්කොමත්. මම බෑග් එක ඇරියේ සෙනඟ මැද්දේ. මොකද නැත්තම් මේ අය මොනවද ආයිත් දන්නේ නැහැ. ඊට පස්සේ කාමරයකට අරන් ගිහිල්ලා පසුව මාව මට යන්න දීලා මගේ ගාව තිබිච්ච ඩොකියුමෙන්ට්ස් ටික එහෙම නැත්නම් ලියකියුලි ටික ගත්තා. හැබැයි මම ඒ වෙලාවේ ඉල්ලුවා මට ඕන කියලා මගෙන් බාරයට ගන්න ආණ්ඩුවේ බාරයට ගත අඩංගුට ගන්න ලියුම් වල විස්තරයක්. එතකොට ඒකේ ලිව්වා අතුරු දානුවන් පිළිබඳ තොරතුරු වාර්තා 450යි. මිනිස් හිස් පමණක් තියෙන පින්තූර 21යි. හිස නැති මලකඳන් වල පින්තූර 38යි. ඒ විදිහට මම ඔක්කොම අර මං ගෙනියන ලයිස්තුව ලියුමකට දැම්මා. දාලා ඒස් පී මහත්තයා මං දැන් මේ මතක නැහැ දැන්
නම පිටිගේ මේ එයාගෙන් ඒස්පී මාත්‍ය අසංගල මට ලියුම දුන්නා එයා පිටපතක් තියාගත්තා ඉතින් මට තිබුණේ ඒක ගිහිලා සාකි වශයෙන් ඇවිල්ලා ඉන්න කට්ටිය හිටියා මම ගිහිල්ලා මේක ඉදිරිපත් කරා ඉදිරිපත් කළා මං කිව්වා මේ පොලිසිය සාක්කම තියනවා කියලා ඉතින් මට අර නිකම් මම අරන් ගියාට වඩා පින්තූර වලට වඩා පොලිසිය විසින් අස්සම් කරලා දෙන්නලද ඒස්පී කෙනෙක් අස්සම් කරලා දෙන්නලද මේ ලයිස්ට්ව මගේ ගාව තිබුණේ මට ඉදිරිපත් කරන්න පුළුවන් කම ලැබුණා මමත් මහින්දත් මේ පිළිබඳව විවිධ පියවරයන් ගත්ත භීෂණයට විරුද්ධ ජීවීපී භීෂණයට විරුද්ධවත් රාජ්‍ය භීෂණයට විරුද්ධවත් පක්ෂ නායකත්වය හෝ නොමැතිව නිකම්ම නිකම් මන්ත්‍රීකම පමණක් හිමි මහින්ද රාජපක්ෂ පාද යාත්‍රාව සැලසුම් කරද්දී උදව් කළ අයට වඩා සිටියේ පසුපසට ඇත්ත පිරිසයි කවුරු නැතත් මම තනියම හරි යනවා කියා පටන්ගත් පාද යාත්‍රාව විහාර මහා දේවී උද්‍යානය අසලින් ඇරඹි සතපුම් 186ක මග කෙවා කතරගමට පැමිණියේ මගදී ගහනවා යයි UNP ආණ්ඩුව තර්ජනය කර තිබියදීය මහින්ද ඒ හැතැක්ම 186ම පයින්ම ඇවිත්තේය සෙලවිය නොහැකියයි සිතූ UNP පෙරලා දෙමිය හැකිය යන විශ්වාසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ නායකයන් තුල ඇති කිරීමට මහින්දගේ පාද යාත්‍රාවට හැකි විය. එනිසා ජන ഘോഷාව දියත් කළේය. මිනිස් දම් වැල තැනුවේය. ඉදත් මිච ආණ්ඩුව ප්‍රේමදාස ආණ්ඩුවට විරුද්ධව මේ බලවේගය ගොඩනැගුව අපි. හිත අටවල් වල තිබිච්ච මිනිසුන්ගේ හැඟීම් එළියට ගත්තා. හැකි වුණා එකින්. ඒක තමයි චන්ද්‍රිකාර්ගේ ජයග්‍රහණයට මුල්ුණේ කියලායි මම විශ්වාස කරන්නේ. ආනු හතරේදී 17 වසරක UNP පාලනය බිඳ දැමීමේ මංගල වෙඩිමුරය බවට 1993 දකුණු පළාත් සභා මැතිවරණය පත්වන්නේ මහින්ද ගොඩනැගු මේ පරිසරය තුලයි. පොදුචන එක්සත් පෙරමුණ එක ආසනයක් වැඩියෙන් ලබමින් දකුණු පළාත් සභාව ජයග්‍රහණය කළද ආණ්ඩුව පළාත් සභාව පිහිටුවීමට ඉඩ නොදුන් තැන අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. එහෙත් ආණ්ඩුව කළේ ආණ්ඩුකාරයා සංගවා තැබීමය. මහා ඇමතිවීමට සිටි අමරසිරි දොඩංගොඩලා මාතලේ සැඟවී සිටි ආණ්ඩුකාරවරයා සොයාගත්තේය. එහෙත් දියුරුම් දෙන්නට එන්න කියූතා මැස්සෙකුටවත් ගාල්ල පුටුවට ඇතුළු වන්නට බැරි ලෙස පොලිස් රැකවල්ය. දෙන්න ගියා හමුදා නිලධාරියෙක් හිටියා එයා පැත්තකට වුණා. පරහත පාර ගහනකොට දොර ඇරුණා. එතකොට ආණ්ඩුකාරතුමා හිටියා. අපි කිව්වා දැන් ඔබතුමා මේ අපිව මේක පිළිගන්න ඕන කියලා. අන්තිමට දොළංගොඩ හැමතුමාගේ දියුරුම මම කියවල එතුමා අස්සම් කරා විතරයි. දකුණු පළාත් සභාව පිහිටුවීම නිසා ඇති උණු රැල්ල නිම උනේ බස්නාහිර පළාත් සභා මැතිවරණය සහ 1994 ජනාධිපතිවරණයද ජයග්‍රහණය කරවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය බවට කරවමිනි ආණ්ඩුව පිහිටුවීමට වතුර ඇත්ත මහින්දට හිමිවන්නේ කම්කරු ඇමතිකමයි. තොසි මහම්පුදාලට ඕන තරම් දයන් තිනෝ කම්කරුවට තියෙන එක මම අධ්‍යන්සේ විතරයි. ඉතින්ද කම්කරු මා වෙනුවෙන් ඒක ලැබිච්ච එක මං හිතන්නේ මට ලොකු මේ එකක් උත්ති සමිති ව්‍යාපාරේ හිටපු කෙනෙක් විසින් ආ උත්ති සමිති එක්ක සම්බන්ධ වෙන්න මට ලැබුණා. කම්කරු ඇමති වශයෙන් මුලින්ම පාර්ලිමේන්තුවට ගෙනාවේ වෘත්තීය පුහුණු අධිකාරිය ස්ථාපිත කිරීමේ පනතයි. 71 89 තරුණ නැගිටීමට හේතු හඳුනාගත් මහින්දගේ
එක් විසඳුමකි එය මම තමයි මං හිතන්නේ පළවෙනි මොකටද පාර්ලිමේන්තුවේ පළවෙනි පනත ගෙනාවේ තිය පුහුණු අධිකාරිය හදලා අපිට පන්සල් වලට ගියා පන්සල් වල ආමුදුරුවරු අපිට සහාය දුන්නා මොකද ගොඩනැගිලි හදන්න ඕනේ නැහැ පන්සල ගත්තම මුරකාරයෙක් දාන්න ඕනේ නැහැ ඉතින් අනිත් එක මම ඒක කරේ වැත් වශයෙන්ම තරුණයෝ පන්සලෙන් ඈත් වෙන්න පටන් ගත්තානේ ඒකට පන්සලට නැවත ගන්න නම් මේ වගේ අවස්ථාවක් තමයි කළ යුත්තේ විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීමට පැමිණි ආණ්ඩුව ජාතික සම්පත් විකුණා දැමීමට සැරසෙනු තුටු මහින්ද තමා යටතේ තිබූ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කර ලුණු සංස්ථාව නැවත රජය සතු කරගත්තේය විකුණා දැමීමට ගිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු මිලට ගත්තේය මහින්ද මේ විප්ලවය ආණ්ඩුව ඇතුලේ සිටම දියත් කළේ තමන්ගේ බෙල්ල කැපෙනු ඇතැයි නොදෙන නොවේ එහෙත් මහින්දට වැදගත් තුනේ තමා හෝ තනතුර නොවේ රට හා ජනතාවයි බැසිල් රාජපක්ෂ මේ කටයුතු වලදී තිරය පිටුපස සිට මහින්දට උදව් කළේය මහින්ද නොසැලී දීවර ඇමතිකම භාරගෙන දියවර ගම්මාන හැදුවේය සාගර විශ්වවිද්‍යාලයක් හැදුවේය වෙරාරක්ෂක බලකායක් හැදුවේය මහින්ද යන ගමන නතර නොවන බව පෙනී කිය නිසා ඊළඟට පැමිණි යෝජනාව ඌයේ 2000 දකුණු පළාත් සභා මහ ඇමති තූරයට නම් කිරීමයි මහින්ද 2005 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන තෙක් මතුනව ජනාධිපතිවරණය ජය කන්නා තෙක්ම පක්ෂ නායකත්වයේ කෙනෙහිලි කම්බලට ලක් වූවද ඔහු කිසිවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිවන ලෙස කිසිවක් නොකීවේය නොකලේය රට මහින්ද ඉල්ලා සිටියේය ජනතාව මහින්ද වටා ආරෝපණය විය ශ්‍රී රෝහණ ජනරංජන ගෞරව නාමය මහින්ද රාජපක්ෂට හිමිවීම එයට එක් නිදසුනකි කලාකරුවන්ට මහින්ද රාජපක්ෂ තුල පවතින්නේ දැඩි හෘදයාංගම බවකි මහින්ද ඔවුන්ට රසවතෙක් පමණක් නොව සමවතෙක්ද වේ ඒ ආචාර්ය ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ නොමියන මිනිසුන් චිත්‍රපටයේ ජනරාල්වරයෙකුගේ චරිතය ඇතුළු භූමිකා කිහිපයක රඟපෑම නිසායි ඔහු තෙවරක් මන්ත්‍රී ධූරය දැරුවේය දෙවැනි වර මන්ත්‍රී ධූරය දරන්නේ ජනාධිපතිවරණයකින් පරාජය ලත් තැනේදීය ගුණමකුවන් කියාවලාද දසතින් නැසෙත්තිත් ඔහු කෙලින් සිටියේය මන්ත්‍රී උරත් අගමැති උරත් නිකම් මහින්ද රාජපක්ෂ උරත් මහින්ද රාජපක්ෂ අම්මේක ඉඳලා තියෙනවා ජනාධිපතිකම් කරලා තියෙනවා අගමැතිකම් කරලා තියෙනවා මේ අගමැතිකම කියන එක ලොකුවක් නෙවෙයි ඔහු දෙවරක් විපක්ෂ නායක ධූරය දැරුවේය ඔහු විපක්ෂ නායක ධූරය දැරූ හැම විටම ඉතා කෙටි කලකින් ආණ්ඩුව බිඳ දමන්නේය ඔහු අගමැතිකම තෙවරක් දැරුවේය ඒ හැම විටකම රට විශාල ඉදිරි ගමනකට මුල පුරන්නේය මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලාංකේය ජාතික සංඥාර්ථය ලෝක දේශපාලනයේ තුල ස්ථාපිත කළ රාජ්‍ය නායකයාය. නොබැඳි විදෙස් පිළිවෙත ගරු කළ ඔහු කතරම් තර්ජන ගර්ජන එල්ල වූවද අන් දෙසකට නොනැමුණේය. Thank you.
terrorism present a threat from which not even the wealthiest and most powerful nations are immune. It must be remembered as well that terrorist groups frequently operate under the guise of front organizations, conferring legitimacy on these has been inevitable effect of providing comfort and encouragement to the merchants of terror. ගින්දගම් පොළොවට වඩා ගිරුවායට මම ආස කරන එකත් ඇත්ත. හැබැයි මම මේ මුළු රටටම ආදරේ. උතුරේ වුණත් නැගෙනහිර වුණත් කඳ උඩරට වුණත් දකුණේ වුණත් මේ හැමතැනම ජීවත් වෙන්නේ මිනිස්සු. ආගමික ස්ථාන ඉලක්ක කළ ප්‍රහාර හා සිවිල් ජනතාවට හෝ LTTE ම්ලේච්ඡත්වය මහින්ද රාජපක්ෂ දේශපීතෘවරයා කම්පාවට පත් කළේය. යුදබිම මනුෂ්‍යත්වයට එරෙහි සටනක් බවට පත් කළ රාජ්‍යනායකයා රණබිමටම ගොස් විරුදරුවන්ට දිරි දුන්නේය. තිස් වසරක යුද්ධය නිමා කිරීම මහින්ද යුගයේ ස්වර්ණ සටහනයි. මගෙන් ඉල්ලුවේ මේ රටෙන් කොටියාව පරාජය කරලා කොටියාව එලවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි ගමුන්නාන්සලා කරේ. අපි ඒ වැඩේ කරා. මේ මානුෂීය මෙහෙයුමෙන් පවක් වී නම් ඒ මා පිට ඒවා පිනක් වී නම් අන් හැමට වේවායි දලදා සමිඳුන් අභිමුව ප්‍රතිඥා දෙන්නට තරම් මහින්ද රාජපක්ෂ නම් නායකයා බැහැපත් වීය. දෙස බස රැස හිස තබා බුහුමන් කළ මහින්ද රාජපක්ෂයෝ අන් සියලු ජන සංස්කෘතීන්ටද ගෞරවය නිබඳව පළ කළෝය. යුද්ධයක් නිම කරමින් ගෝලීය ආර්ථික අර්බුද මැදයේ නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ සමෘද්ධිමත්ම යුගය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂයන්ය. දේතුණු විප්ලවයට ජාතික චින්තනය පරාජය වුණු මොහොතක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යලි හුරුපුරුදු ගම්දොරට යන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් බව ලොවට පෙන්වමිනි. මේ අපේ මාතෘභූමිය පුරා තිස් වසරක් ලේ දහරා ගලා ගියා. මේරට එක්සේසත් කළ 2009 මැයි 19 ඉඳා මට ඉතාම හොඳින් මතකයි. එදා මුළු රටම
जाति के दादे दरागे न मारन भी निदास भी में सातुर सहमत इत इदाए दाजे दरुआ तातरी बहुआत अदे माँ कल कार्य तेरी व ऐसी भी तबिलो ये बगे तीरने ना मैं ये तो हिसला देश प्रेमी जनता वो महा सुलगाक्व महिंद समग नेगी सिटियोय महिंद राजपक्षयन पिरिवर संपत्तिय पता पेमिनियाक्से अत्तधरुवागे सिट वेडिहिटिया दक्वा सियल्लू ඔබට ආකර්ෂණය වෙති ප්‍රතිපල එනකොට සර් කිව්වා දැන් අපි යමු ශිරාන්ති මේ කියලා කිව්වා ඊට පස්සේ මම කෝ ඇයි නෑ මේම වෙලා මම කෝ කමක් නෑ ඒ නිසා වෙනද වගේ ඉන්න කිව්වා පුතාලටත් කිව්වා වෙනද වගේ වැඩ කරන්න ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඔයාලා ක්වොලිෆයිඩ් වෙලා හොඳට ක්වොලිෆයිඩ් ඉස්සරහට යමු ඒ වචනේ තමයි මම मगे मुलू फैमिली कर मे देशपालन जीवित अडस्य वस्सपिरो मे कृतहस्तनायकया क्रियाशीलीय कार्यक्षमय ඊනියා යහපාලන ආණ්ඩුවේ දේශද්‍රෝහී විනාශකාරී පාලනයෙන් රට මුදා ගැනීමට ලැබෙන කිසිදු අවස්ථාවක් අත් නැහැරිය යුතු හේන් 2018 දී අගමැති ධූරය බාරගත්තේය අගමැති ධූරය ජනතාව ගැන සිතා බාරගත් ඔහු ජනතාව ගැන සිතා දින 52කට පසු අගමැති ධූරය අත්හැරියේ අලුයම ලූ කෙළපිඩක් පරිද්දෙනි දයට පියෙකු වූ මහින්ද රාජපක්ෂයන් සිය දරු මුණුබුරුවන්ටද සදාතරණීය වන්නේය राजपक्ष स्वकीय पनस्वसर्क देशपालन दिव्य तुले देवराक जनाधिपति दूरय तरुवीय एकाल परिच्छेदय वचने सीमा अतिक्रमणे करन स्वर्णमय युगया क्वान्नीय महिंद राजपक्ष यानु बलवेगे की निदह श्रीलंका वे जातिक बलवेगय महिंद राजपक्ष नम वन्नेय तिस वसरक युद्धय निमा किरीम महिंदोदे अभिमन सलकुनविय